ආසියානු ලෝක කුසලානේ එහෙමත් නැත්නම් ඒෂියා කප් මේ දවස්වල වැඩි දෙනෙක්ගෙන් ඇහෙන වැඩි දෙනෙක් බලාගෙන ඉන්න මාතෘකාවක්. අන අද ගවේෂක වස්කෝ අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ දේ ගැනම තමයි. එහෙනම් දිගටම ගවේෂක වස්කෝ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් එකතු කරන්න කමෙන්ට් කරන්න. ඒ වගේම මේ දැනුම තව කෙනෙක් එක්ක බෙදා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අගෝස්තු 27 වෙනිදා තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. මේ පාර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, අෆ්ගනිස්තානය වගේම බංගලාදේශය කියන ලෝකයේ ප්‍රබලම ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක්ම සහභාගී වෙනවා. ඒ අතරිනුත් ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ වඩාත් සාර්ථක වෙලා තියෙන ක්‍රිකට් කණ්ඩායම් දෙක වෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව. එහිදී ඉන්දියාව 7 වතාවක් ආසියානු කුසලානේ දිනා ගන්නකොට ඔවුන්ට කරට කර 7ක් ලබා දුන ශ්‍රී ලංකාව 5 වතාවක් ආසියානු කුසලානේ දිනා ගන්නවා. ඔන්න අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව දිනාගත් ඒ ආසියානු කුසලාන පහ ගැන. අංක 1986 ආසියානු කුසලාන තරගාවලිය. 1986 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවදී තමයි පැවැත්වුණේ. මේ තරගාවලිය සඳහා පකිස්තානයෙන් ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් සහභාගී වුණා. ඒ තරගාවලියේ ශුරතාවය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පකිස්තානු කණ්ඩායම දිනාගනු ඇතැයි මුලින් ඉඳන්ම අනාවැකි කිව්වත් තරගාවලිය අවසානයේ වෙනකොට මේ සියලු අනාවැකි සුළු විසුණු වුණා. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති අවසාන තරගාවලියේදී පන්දුවට මුලින්ම පහර දුන්නේ පකිස්තානුවන්. ඔවුන් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 191ක් ලබා ගත්තා. ජයග්‍රහී ඉලක්කයේ හඹාගේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 42.2කදී කඩලු 5ක් දැවී තිබියදී ජයග්‍රහී ඉලක්කය පහු කර ගියා. එහිදී දක්ෂ ලෙස පන්දුවට පහර දුන් අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා පිළිවෙලින් ලකුණු 57ක් ලකුණු 52ක් රැස් කළා. මේ තරගයේ වීරයා චවිට් මියන්ඩාට්, තරගාවලියේ වීරයා අර්ජුන රණතුංග. අංක 2 1997 ආසියානු කුසලාන තරගාවලිය. 1997 වසර වෙනකොට එක් දින ක්‍රිකට් පිටියේ ලෝක ශූරීන් ලෙස වැජබුනේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ නිසාම ඒ වසරේ පැවතුණු ආසියානු කුසලාන ජයග්‍රහණ ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටියේද ශ්‍රී ලංකා කණ්ඩායමයි. එවැනි වටපිටාවක ආරම්භ වූ 1997 ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටේ තරග තුනම පහසුවෙන්ම ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති අවසන් තරගාවලියේදී කාසිය වාසිය දිනාගෙන පන්දුවට මුලින්ම පහර එල්ල කරේ ඉන්දියා කණ්ඩායමයි. එදා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නියමිත පන්දු අර 53 ඉන්දියා පිටිකරුවට ලබා ගන්නට හැකි වුණේ කඩලු 7ක් දැවී ලකුණු 239ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 36.5ක් තුල කඩලු 2ක් පමණක් දැවී ගොස් තිබියදී ජයග්‍රහී ඉලක්කය පහු කරා. මේ තරගයේ වීරයා මවනතපත්තු, තරගාවලියේ වීරයා අර්ජුන රණතුංග. 2004 ආසියානු කුසලාන තරගාවලිය. 2004 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවදී තමයි පැවැත්වුණේ. ඒ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, හොංකොං, පකිස්තානය, බංගලාදේශය සහ එක්සත් අරාබි එමිරාත්ය සහභාගී වුණා. එවර තරගාවලියේ මූලික වටේදී බී කණ්ඩායමේ තරගවැදුරු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරාත්ය හමුවේ ජයග්‍රහණය වාර්තා කළා. මූලික තරඟ වටේ අවසානයේ පැවති සුපර් 4 තරඟ වටේ සඳහා ශ්‍රී ලංකාව, බංගලාදේශ, ඉන්දියාව, පකිස්තානය සුදුසුකම් ලබා ගත්තා. සුපර් 4 තරඟ වටේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය තරඟ දෙක බැගින් ජයග්‍රහණය කළා. එහිදී ඉහළ ලකුණු ලබා ගැනීමේ දන වේගය පවත්වාගත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබුවා. කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දිවා රාත්‍රී තරගයක් විදිහට පැවැත්වුණු අවසාන තරගාවලියේදී පන්දුවට මුලින්ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා. ජයග්‍රහී ඉලක්කය හඹාගිය ඉන්දියා කණ්ඩායමට නියමිත පන්දු අර 50 අවසානයේදී කඩලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 203ක් පමණයි. මේ තරගයේ වීරයා මාව නතපත්තු, තරගාවලියේ වීරයා සනත් ජයසූරිය. අංක 4 2008 ආසියානු කුසලාන තරගාවලිය.
2008 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ පාකිස්තානය. එය 2004 තරගාවලිය ආකෘතියටම තමයි පැවැත්වුණේ. 2004 ආසියානු තරගාවලිය සඳහා සහභාගී වුණු රටවල් 6ම මෙම තරගාවලිය සඳහා සහභාගී වුණා. එම තරගාවලියේ මූලික වටේ ඒ කණ්ඩායම යටතේ තරඟ කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය හමුවේ ජයග්‍රහණය ලබා ගත්තා. පළමු වටේ තරඟවලින් පසු පැවති සුපර් 4 වටේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය වගේම බංගලාදේශය කියන රටවල් 4යි. සුපර් 4 තරඟ වටේ ප්‍රතිපල වලට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තා. කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී පන්දුට මුලින්ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 66ක් තුළ දැවී ගියා. එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු සනත් ජයසූරිය පන්දු 114කින් රැස් කළ අගනා ලකුණු 125ක් නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 273කදී නිමාව තුටුවා. ඉන් අනතුරුව ලකුණු 274ක ජයග්‍රහණ ඉලක්කයක් හඹාගිය ඉන්දිය කණ්ඩායම එක් අවස්ථාවක කඩලු එකක් දැවී ලකුණු 76ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක සිටියා. ඒ මොහොතේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු අචන්ත මෙන්ඩිස් ලකුණු 13කට දවාගත් කඩලු 6ක් නිසා ඉන්දිය ඉනිම ලකුණු 173කට සීමා වුණා. මේ තරගයේ වීරයා අචන්ත මෙන්ඩිස්, තරගාවලියේ වීරයා අචන්ත මෙන්ඩිස්. අංක 5 2014 ආසියානු කුසලාන තරගාවලිය. 2014 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය බංගලාදේශයේදී තමයි පැවැත්වුණේ. ඒ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් සහභාගී වුණා. රවුන්ඩ් රොබින් ක්‍රමය යටතේ පැවති තරගාවලිය පළමු වටේ පැවැත්වුණා. එහිදී සහභාගී වූ තරඟ 4ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. මූලික තරඟ වටේදී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. මීර්පුර් නුවර පැවති අවසන් තරගයේ පන්දුවට මුලින්ම පහර දුන්නේ පකිස්තානය. පකිස්තානයේ නියමිත පන්දු වර 50 අවසානයේදී කඩලු 5ක් දැවී ලකුණු 260ක් ලබා ගත්තා. එහිදී පකිස්තානය වෙනුවෙන් ෆවඩ් අලාම් නොදැවී ලකුණු 114ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මාලිංග කඩලු 5ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දු වාර 46.2ක් තුළ ජයග්‍රහී ඉලක්කය පසු කර ගියා. එහිදී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියම වුණු ලහිරු තිරිමාන ලකුණු 101ක් ලබා ගත්තා. මේ තරගයේ වීරයා ලසිත් මාලිංග, තරගාවලිය වීරයා ලහිරු තිරිමාන්න. ඉතින් මෙන්න මේ වගේ තවත් වැදගත් වීඩියෝවක් අරගෙන ගවේෂක වස්කෝ අල්මත් වෙනවා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ගවේෂක වස්කෝ YouTube channel එක subscribe කරලා අමතක නොකර bell button එක click කරන්න.